更倒霉的。මාතලේ දිස්ත්‍රික්කයේ මේ වෙනකොට අද ඊයේ දවසත් ඒ වගේම අද උදේ 10 වෙනකොට අපිට වාර්තා වෙනවා සමස්ත කොවිඩ් පොසිටිව් රෝගීන් සංඛ්‍යාව 2299ක් ඒ වගේම පහුගිය පැය 24 ඇතුළත රෝගීන් 61ක් වාර්තා වෙනවා මේ වෙනකොට සමස්ත මරණ සංඛ්‍යාව 17ක් විදිහට වාර්තා වෙනවා ඒත් එක්කම මේ සමස්ත 2299න් 41% පමණ රෝගීන් වාර්තා වෙන්නේ මේ අවසන් සති දෙක ඇතුළත. ඒ වගේම වැඩි මේ මරණ සංඛ්‍යාවෙනුත් වැඩි ප්‍රමාණයක් මේ අවසන් සති දෙකක කාලය තුළ වර්ධනයක් තියෙන බවක් පේනවා. ඒක නිසා මාතලේ දිස්ත්‍රික්කය ගත්තාම අනිත් දිස්ත්‍රික්කවලට සාපේක්ෂව වැඩිපුර අහඹු පරීක්ෂණ සංඛ්‍යාවක් කරපු දිස්ත්‍රික්කයක්. ඒක නිසා අපිට හැකියාවක් ලැබුණා කල් ඇතුව මේ රෝගීන් පැතිරීම වැඩිවීම කල් ඇතුව අඳුනා ගන්න. ඒත් එක්කම සියලුම කණ්ඩායම් එකතුලා බහුපාර්ශ්වීය වීය විදිහට මේ ගැන හොයලා බලලා ඉතා ඉක්මනින් කඩිනම් තීන්දුව තීරණ ගන්න පෙළඹුණා. ඒ නිසා මේ රෝගී තත්ත්වය පාලනය කර ගැනීම සඳහා යම් තාක් ඉක්මනට අපිට ඒ සඳහා කටයුතු කරන්න ලැබුණා. ඒකේ එක පියවරක් විදිහට තමයි දිස්ත්‍රික්කයේ විශාල ග්‍රාම නිලධාරී කොට්ටාස ප්‍රමාණයක් හුදකලා කිරීමකට භාජනය වුණේ. අපි එතනින් නතර නොවි ඒ හුදකලා කිරීමත් එක්ක මේ රෝගය පාලනය කිරීම සඳහා අවශ්‍ය අනෙකුත් කටයුතුත් ඒ සම්බන්ධවම කරගෙන යනවා. විශේෂයෙන්ම රෝගීන් අතර මේ රෝගයේ බෝවීම වැළැක්වීම සඳහා මූලික රෝග නිවාරණ ක්‍රම අනුගමනය කරගෙන යනවා. ඒත් එක්කම ඒ සඳහා ආවේක්ෂණ සැලැස්මක් හදලා තියෙනවා. ඉතින් ඒ අනුව අපිට ඉදිරි කාලයේදී බලන්න පුළුවන් මේකේ රෝගයේ වැඩිවීම කොච්චර ශීඝ්‍රයෙන් වෙනවද, එහෙම නැත්නම් අපේ පාලන කටයුතුත් එක්ක එක අඩු වෙලා යනවද කියන එක. ඔව්, රෝගීන් විශාල වශයෙන් වාර්තා වෙන්න ගත්තහම මුළු රටේම ඒ සඳහා තියෙන ප්‍රතිකාර මධ්‍යස්ථාන වල තියෙන ඉඩකඩ ඉඩපහසුකම අඩුවීමත් සමග මාතලේ දිස්ත්‍රික්කයටත් ඕන රැගයාම සඳහා යම්කිසි කාලයක් ගත වෙනවා. ඒ සඳහා ඔවුන්ට නිවාසවල රැඳී සිටීමට සිදු වුණා. නමුත් ඒ තත්ත්වය දැන් මගහැරමින් නැවතත් අපි මධ්‍යස්ථාන කරා රෝගීන් යැවීම ආරම්භ කරලා තියෙනවා. ඒත් එක්කම දිස්ත්‍රික්කය තුල මධ්‍යස්ථාන නව මධ්‍යස්ථාන ඉදිවෙමින් පවතිනවා. ප්‍රධාන වශයෙන්ම තාක්ෂණික විද්‍යාලය නාගොල්ල මාතලේ නගරය ළඟ තියෙන එතන ඇඳන් 300ක ධාරිතාවයෙන් යුතු මධ්‍යස්ථානයක් ඉදිවෙමින් පවතිනවා. ඒත් එක්කම අපේ අඹන රෝහලේ ඇඳන් 100ක ධාරිතාවයකින් යුතු වාටු සංකීර්ණයක් මේ සඳහා වෙන් කරගෙන ඉදිකිරීම කරගෙන යනවා. දැනට තියෙන ලග්ගල රෝහලෙත් ඇඳම් 50ක් තව වැඩි කරගන්න දැනටත් 120ක පමණ ඇඳම් ප්‍රමාණයක් තියෙනවා. තවත් 50ක් එකට එකතු වීමක් සිද්ධ වෙනවා. ඊට අමතරව දඹුල්ල නගරය ආසන්නයේ තවත් ඇඳම් 200ක ධාරිතාවයකින් යුතු ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ඉදිකිරීමින් පවතිනවා. අනිවාර්යෙන් මේ වගේ දැවැන්ත ලෙස මේ සංවර්ධන කටයුතු කරගෙන යනකොට රෝහල් ඉදිකිරීමේ සංවර්ධන කටයුතු කරගෙන යනකොට ඔවුන් සඳහා අවශ්‍ය කරන වෛද්‍ය හා වෛද්‍ය නොවන උපාංග විශාල වශයෙන් අවශ්‍ය වෙනවා. ඒක නිසා දිස්ත්‍රික් කාර්යාලය සමග සම්බන්ධීකරණය වීමෙන් ඒ අපිට අවශ්‍ය වෙන ලැයිස්තු අපි හදලා තියෙනවා. ඒ දානපතීන්ට අපි ආරාධනා කරනවා නියම ක්‍රමවේදයට අනුව ඒ පරිත්‍යාග කිරීම සඳහා ඒ අපි අඳුනාගෙන තියෙන අවශ්‍ය අවශ්‍යතා සඳහා ඔවුන්ට දායකත්වය ලබා දෙන ලෙස. අනිවාර්යෙන්ම රෝහල් කාර්ය මණ්ඩලයේ මේ දවස්වල සාමාන්‍ය රාජකාරී කටයුතු කරන ගමන් තමයි මේ අමතර සේවාවල් පවත්වාගෙන යන්නේ. ඒ සඳහා අපිට වෛද්‍ය කාර්ය මණ්ඩල, හෙද කාර්ය මණ්ඩල, කනිෂ්ඨ කාර්ය මණ්ඩල ආදී සියලුම කාර්ය වෛද්‍ය රසායනාගාර ශිල්පීන්, විකිරණ ශිල්පීන් මේ ආදී විවිධ කණ්ඩායම් වල අවශ්‍යතාවය දැඩිව අපිට දැනෙනවා. ඒ සඳහා පුරප්පාඩු තියෙනවා. නමුත් අපේ ඉන්න කණ්ඩායමම මානව සම්පත උපරිමයෙන් ප්‍රයෝජනට ගනිමින් ඔවුන්ගේ වැඩි කාල සීමාවක් මේ සඳහා වැය කරමින් හැමදෙනාම ඉතාම කැපවීමෙන් මේ අවස්ථාවේදී ඒ දායකත්වය ලබා දෙනවා උපරිමයෙන්ම.
සඳහා දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකතුමන් ඇතුළු සමස්ත වෛද්‍ය කණ්ඩායමම ඒ වගේම දිස්ත්‍රික් ලේකම්තුමන් ආරක්ෂක අංශවල තියෙන දායකත්වයේ සියලු දෙනාම එක රාශී වෙලා මේ සමස්ත ප්‍රයත්නයේ ඉදිරියට ගෙන යන්න සූදානමින් ඉන්නවා නමුත් අපිට වෛද්‍ය කාර්ය මණ්ඩල සහ හෙද කාර්ය මණ්ඩල දු අනිත් කාර්ය මණ්ඩල ලැබෙනවා නම් තව දුරටත් මේ තවත් වඩාත් ශක්තිමත් කරගන්න පුළුවන් මම ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ප්‍රභාත් රණසිංහ